යි බෝන් සුභ මධ්‍යහනක්. ඔබේ පන්නේ සාධින්රූ පාහිණී මධ්‍යාන ප්‍රධාන පෘතිය විකාශය සමගෙන්. මුලින්ම බලමෝ ප්‍රටී සිරස්තල. තත්ත්වය අති බයානකයි විසඳුම එන්නට විතරයි විශේෂඥ වෛත්‍ය ප්‍රසන්න අනතුරු අඟවයි. ගොරෝනා හැදුනත් රෝග ලක්ෂණ නැත්නම් ගෙදර සිටම ප්‍රතිකාර කිරීම අද සිට. කොරෝනා පාලනයේදී හමුදාවට එරෙහි වනිල්ට ප්‍රකාශයට හමුදාපතිගෙන් පිළිතුරු. රාජ්‍යස්සේවය පිණසම අලුතින් බසුත් පාරට. ඉශාලිනීගේ මරණය නිසා අත්තරංගුටකත් විශාඩ්ගේ බරිඳ ඇතුළු හතර දෙනා අද යළිත් අධිකරණයට. දේශපුණේ විපරයාස්ස ගැන අලුත්ම වාර්තාව එළිදක්වනවා ජකත් සනිධානය කියයි. කොරෝනා ආසාධිත එෙත් රෝගලක්ෂණ නොපෙන් වන පිරිස්ස නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රනවේද අද සිට ක්‍රියාත්මකයි. ඊයේදිනේදී කොළඹ දිස්ත්‍රිකෙන් ආසාධිතින් අටසය පනස් දෙදෙනෙකු වාර්තාාවී තිබිටවා. පෙරදදිනය සමග සලකා බැලීමේදී එය දෙගුණක වැඩවීමක් පවයි සෞඛ්‍යංශ පෙන්වාතෙන්නේ. ඇමරිකාවේ නිෂ්පාදිිත ෆයිස එන්නත් මාත්‍රා ලක්ෂයක් අද අලියම මෙරට රැගෙනෙනු ලැබවා. ෞරුදු හැට වැඩි තෙක් එන්නත් ලබා නොගතු සියලු දෙනා என்னත් කරණට යොමුවීම අත්‍යවශ බව, සෞඛ්‍යංශ අවතහරණය කරනපා. පො- ආසාධිතයන් දෙදහස් නමසේ හැට එක්තෙනෙකු ඒදදින මෙරටින් හඳනා ගත්තා ඉන් වැඩිම පිරිසක්වාර්තාාවනේ කොළඹ දිස්ත්‍රිකෙන්, එම සංඛ්‍යාව අටසේ පනස්ක. පෙේදදා තින කොළම දිස්ත්‍රිකෙන් වාර්තාව ආසාධතින් හසේ දහතු දෙෙකුපනයි කළතුරින් තුන්සි විසි දෙෙකු ගම්පයින් තුන්ේ දනම දෙෙකු ගල්ලෙන් දෙෙසි පනස් පස්සනෙකු හඳනා ැෙනුණා. යනුව මෙරට සමස්ත කරුණ සාධි්‍යයන් සංඛ්‍යාව තුන් ලක්ෂ විසි නමදහස් නමසේ අනූහතරයි. ෙක්දහසයිසේ විසිදනෙකු රොල් වල සහ අතරමදී ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාරලබනවා. සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවුර කර කොර ආසාධිත මන අනු හතරක් ඒ දදිනද වාර්තා කරුණා අවරදු හැට වැඩි පුද්තිලෙන් හැතේ එක්දනෙකු ඒ අතර වෙනවා. අවරදු තිහත් පනස් නමයක්ත් අතර විසි දෙදෙනෙු අවරදු තියයට අඩුපුද්ගලෙකුද මීග අයත්‍ර වන බවයි. සෞඛ සේවා අධ්‍යක්ෂ ජනඩරාල්වරයා තවරු කරන්නේ. යනුව සමස්ථ මරණන සංඛ්‍යාවද. පන්දහස් එසේ එකකොලහදක්වා ඒහල කකස්ත වෙනවා. කොරන මරණ සංඛ්‍යාව අඩුකරකිනිීම සඳහා සෞඛංශ කැහැකි උපරිම පවරගනිම සිටන බව විශෂා්්‍ය වයිත හේමතහේරත්මතා පවසනවා. කොරන ආසාධතයන් නිවසේ රඳ වා ප්‍රිකාර ලබාදීම වැඩ පිළිවෙවැලක් සම්බන්ධීද එමතා කරුණු පැදිලි කළලා. ර නිව . දැඩි අවධානන් සහිත කිසිම කෙනෙක් නිවස්වල අපි රක බලාගැනීමට බලාපොරොත්තුවන්නේ නෑ ඒක පැහැදිලිව කිව යුතුයි. බරපතල රෝගලක්‍ෂණ තිබේ නං හොයි තරං හොඳින් ගෙදර ඉන්ඩ පුළුවන්කම තිබුණත් අපි රෝහල් ගත කිරීම මිසක් එතන තබා ගැනීමට අපි කොහෙත්ම බලාපොරොත්තුවන්නේ නෑ නමුත් මේක වැරදියට පාවිච්චි කර ගනිමින් බරපතල අඩි අවදානං රෝගීන් විවිධ ක්‍රමවේද මගින් නිවසේම රැ බලාග ීමට උත්සාහ කලොත් මංහිතනවා නිවසේදී මරණවීම යම් ප්‍රමාණයක වැඩවෙන්නඩ පුළුවන් ඒනිසා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා ටිනවා. ඒ නිවසේදී රකබලාගැනීමට සුදුසු පුද්ගලයෝ හැර කිසිවකු නිවසේ රකබලා ගැනීම උනන්දු වන්නඩත් එපා. එමනි තත්වත් තියෙන වනං සෞඛ්‍ය අමාත්‍යන්සට දැනු දෙන්ඩ අපි ඕන රෝහල් ගත කිරීමට කටයුතු කරන. අපි සෞඛ්‍ය පත්තෙන් කරඩ පුුවන් සියලු දේ කරනවා මේ මරණ අඩු කර ගැනීම සඳහා. ඉන්නත් ලබා නොගත් වයිස් අවුදු හැට වැඩ සියල දෙෙන හැකි මින් න්න කරනට. ොමුහහිතු පබව, යුදහමතා පපති ජෙනරල් ශවිද සිල්ව මතා පවසනවා. ඒ තිනේද මේ කියය කොරුණ ආසාධ්‍යයන් අනු හත්තරදිනකින් හැත්තෑක්දිනකුම, වයිස් අවරුදු හැට්ට වැඩිපුද්ගලන්වීම හේත්තුවෙන්. අවතානම තවත් ඒල ගොස් ඇතිබවයි එමහතා පෙන්වාතෙන්නේ. මම රහල දරිතාව ක්ම ගොස් ඇති බව වයිද අධිකාරයේ විශෂ්ව වයිද්‍ය ජනිත හිට්‍යාරචිමත පවසනවා මෙමට රෝහල්ට පැමිණ සල් රෝගින් අසාතය රෝග ලක්ෂ පෙන්ටිම් කරන පයි ඒ මහත සඳහන් කරන්නේ. මේමට හෝමග රෝහල සියලු මැදන් රෝගන්ගෙන් පිරිවසානයි මේ අව ඇතුලත්ව රෝගීගේ අපිට විශෂත්වයක් දකින මොකදවන් පෙවස්ථාව වඩ අසා රෝගෙන් විද්‍යන ත ද ත් රග ශල ක ක්ෂ බද ද ක්ෂ ැන්ක වැඩි . ප්‍රශ්න මතු ව නහ නිව ජතාවට ගැන කැමති හැකිතාක් දුර පරිසංග මෙ අතර ොවි-19 ප්‍රතිශක්ති කරන වැඩස ැනටතේ එඉන්නත් කරන රට පුරාසාර්ථක ක්‍රියත්මකිරෙනවා ඇමෙරිකා විදේශ් පාදිත ෆයිසඉන්නත් මාත්‍ර ලක්‍ෂයක් අද අලම වෙරට රැකන ලබවා. අටර් ගන්සේටයත් QR හයිස හැට අටදරන ගොන්්ඥානයෙන් අද අලුවම දෙකට පමන මෙමතගේ කටනනායක් ගන්තර පොල ත රගෙනවා. එමඉන්නත් නාරයහිෙන් පිට රුදිර පාවේෙන මධ්‍යස්ථන ඇති විශේෂ අදිශීි කරනව තැන් පත් කිරීම සහ රැනීමට තු කරන. දහස් පන්සයක් පමණ ප්‍රමාණයක් පරෝගීන් තවසකට සොයාගන්න සීක ආසන ප්‍රමාණයක් පරෝගීන්ගේ ජීවිතවා නැටව ත්්ක තිය. හුගේ අවරුගගේ ක හමා කාේතුවල සාපේක්ෂෝ මේ හර තත්ව ටන්හකට මනුස ිෂ්ාචාරය වෙනස් කරන්න අප දෙනවද ැද කියන වගකීම තියෙන අපේ රකි. මේ වෙන විට. ලෝකයේ සොයාගෙන තියෙන සාර්ථකම ප්‍රතිකාරය තමයි එන්නත් කරන. දෙවැනිි මාත්‍රාවත් අරම්. ගේ ප්‍රතිශක්තිය හැදන්නේ තවත් සති දෙකක් පමට ගියාට පක් කරුණා කල්ලා ඔබ හැකි ඉක්මනි මේ එන්නට ලබාගත යුතු මයි. දහනමය අයි බිඳුවයි හය කියලා තියෙනවා නොම්බර. ඔබගේ නම ලිපිනේසාහටෙලිෆෝර් නොම්බරේ දීලා ලියා පදිංචි වෙත්න. බස්නාහිර පලාාත්තේ අවධානකට ලප්ප ඇති පලාත්වල හැටට වැඩිසා රෝගාබාධ තියෙන හැමකෙනකුටම ඉතිරි දවස්තුන ඇතුළත මේ එන්නට ලබාදීමට කටයුතු ප. ොෝන වඩසයෙන් නිසා මෙරට සිද් වඩ මර්නවලට ොVවිD-19වැලක්වීමේ කාර්ස්සාධක බලකාය වග කියන්න ඕන කියලා පර්මෙන්න්තු මත්‍රී රණනිල් වික්‍රම සිංහ මහත්තායා ඒ ප්‍රකාශයක් කලා. මේ ප්‍රකාශයට යොද හමුදාපති ජෙනරල් ශවන්ද්‍ර සිල්වා මහතා පිළිතුරු ලබා දුන්නා. පරර්මෙන්න්තු මන්ත්‍රී අනිල් වික්‍රම සිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඒදනේදී අදහස් පල කළේමෙලෙසයි. එන්නට ලබාදීම ගැන ප්‍රශ්නයක් තියන සෞඛ්‍ය අමාත්‍යන්ේ යටත නොකර. වෙන හමුදාව යටස කරන්නේ. ඒක අප පිළිගන්ට බැරි තත්වයක් ඒ අදුපාඩුගන්තියෙන්ට පුළුවන්. ඒ වගකීම භාරගී ලාතියෙන මේ කාර්යයක බලකායට. ඒ බලකායට මේ වැඩ කටුතු කරන්න ශක්තියක් නෑ. ඒ කොමිටියට ඒ පිළිබඳ ඇතෙක් සාර්ථක ක්‍රියාමාර්ග හරගෙන නැහැ. ඒ කොමිටිය අදර් මේ මරණවලට විශේෂයෙන්ම වග කියන්ට වුවමන. මෙම ප්‍රශ ස න්දය දහ දපති නවල් ද සිල්වාමතා මෙස පිතුරල බාදුන්නා. එතුමා එතුමාගේ එන්නත ශ්‍රී ලංකා යුදහමුදාවේ, මූලික රෝහල නාරහිබිට රෝහල නැවිල්ලා අපේ එන්නත් කරන මධ්‍යස්ථානයෙන් තමයි එන්නත එතුම ලබාගති. එතුමට ශ්‍රීලංකා යුදහමුදාවේ තුළින් එන්නත ලබාගැනීමට අවශ්‍ය උනානම්. ප්‍රටේජනතාවගේ එන්නත් කිරීම වැරදිී කියනවා අනං එමයිදන ජනතාව පිළිබඳව. ඇතන තීරණයක් ගල්නොනේ. ඒත් එක්කම කාරිසාදක බලකායගත්තම කාරිසාධක බලකාය ප්‍රධානය අතකරු ජනත්තුමා. තෞකි අධ්‍යක්ෂක ජනඩල්වරයා ත්‍රිවිද හමුදාපතිවරුන් පොලිස්පතිවරයා සහ විශසේ සත්ඥ වෛද්‍යවරුන් කීප කොලක්ම මේ කාරිසාධක බලකායි න්නවා. ඇතිකරු ජනාත්තුමාගේ නායකත්තෙන් යුතු මේ කාර්සාදක බලකාය අපි හැකික්මනින්. අනිවාරෙන්ම මේ කොයිට් වසංගත රටින් තුරන් කිීම සඳාිටතු කරනුවාමයි. ැර බෙල්ල රජමහා ්‍යහාරදීපති ආචාරය පූජ් බෙල්ලං වෙල දම්රන වාමන් වහන්සේද පාලිේතු මන්තීරණනිල් විකම සි මතාාවගම ප්‍රශය සබන්ධී අදහස් පල කලා එතුමා දැන් විරද්ධව වක්ෂණය ඇත්නෙමෙයි. එතුමාගේ ඒ ප්‍රකාශය ගැන කතා කරනකොට මම එකසකින් ටික් මැලිකමෙන් තමයි කතා කරන්නේ. මොකද එතුමා ගැන අපි මොනවා කිවත් ඒව දේශපාලනය. වැට නමුත් එකදයක් මම කියන් ටෝනෑ කෝවි් වසංගත මර්ධනය සඳහා අපේ වර්තමාන ජනාධිපදිතුමා මුල්ල ඉඳලම ගණ්ඩ පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක් මරගෙන ඉතාමත්ම ක්‍රමුවත් වැඩ පිළිල්ලක් සකස් කරලා කඩ ඉදු කලා. ඒගේ ප්‍රතිපාලයක් වසයෙන් සෑහෙන කාලයක් හොයි වසංගතය මේරටට බරපතර දර්ජනයක් නෝන තත්ත්වයකින්. සබාගන්ට අපට පුලුවන්කම ලැබුණ. ඒ කොයිට් මර්ධනය සඳහා පත්කරපු බලකායගේ සංවිධානාත්මක වැඩපිළිවෙල මම කිරිසේත් කියන්නේ අසාර්ථකයි කියලා. හ මේ පැත්තක ඉදල රජයේ අසාර්ථකයි කෙනෙ බෝම ලේසි වැඩක් මේ කියන චෝදනාව කිසිීමම පදවක් නෑ කියෙන ම කියන. රාජ්‍ය සේවය සදහ නිකුත් කළ නව චක්්‍රලේකේට අනුව රාජච්‍ය සේවකින් සේවට කැදවීමේදී ඔඕුන්ගේ පහසුුවෙන් වෙන් අධදිනේ සිට අමතර බස්රත ධාවනයට එක්කිරීමට පියවරගත් පව රජ මාත්‍යය දිලම් අමනුගම් මතා පවසනවා. කිසිතු බස්රථේක අසන ධාරිතාව ඉක්මවා මගින් රැකිනයාමිට අසසිර නොමති බවද රාජාමාතවරයා අවධාරණය කර සිටියා. ලා අතර සන්තරන සීම කගහවත් ඉවත් කරල නෑ. ඒ සීම ආකාරයම පවතිවා. සේවාකාලය පැය හතක් තිබුණොත් ඇති කියන තීන්දුව ගන්නක් අපි ආයතන ප්‍රධහනින්ට දැනුදිල තියෙනවා. අටේ සිට දහයදක්වා වාර්තා කරන්න අවසර තියනවා. තුනේ සිට හයදක්වා වැඩ ඇරන්න අවසර තියනවා. මීට සාපේක්ෂව දුම්්‍රිය සහ බස්ත සේවාවන් කාල සටහ අපි වෙනකරලා තියනෙන, ස්‍රහරවාද වෙනකොට අපි විශවා කරනවා තිබුණට වැඩිය තදබද අඩුවක් වේ කිය. එකතාත් අනවශ්‍ය ගමන් ිමන්බලින් බැලකී පොදු ප්‍රමාහන්සේ ව අවම වශයෙන් භාවිත කිරීමටයුතු කන ලෙස ලංකා ගමනාකවන් ලෙස් සභාපති. කෙස්ලේ රනාවක මහතා ජනතාවකින් ඉල්ලීමක් කරනවා. සමාධ දුරත්තභාවය නච පරති පවත්වාගෙන යාමට හැකිවන පරිදි. බස්රද්ධ අවශ්‍ය ප්‍රමාණයට වැඩි පුර ධදාානය යොදන විද්‍යතමයි අපටලාම දස්ලබා දෙන්න හැකිතා අනවශ්‍යකමන් ින් වලින් වෙලකිලා මේ අවස්ථාවේදී පොදු ප්‍රවාහණ භාවිතෙන් වලී සිටින කියලා කිල්ලීමක් කරවා. ෙතරොද ්‍ය පතිපාල කිරීම ස හ සවකන් කැඳවීම සීමකරතිබීම හේතුවන් මත්තරමුල්ල ෙත්සිරිපායිවිත සවකන් පැමිනීමේ අඩුවක් දකින්නට ලබුණා. සෞක ර්කෝපදේශව ටනුව රාජ සවකැන් සිය රාලවෙත වර්තා කරන ආකාරය මලස දකකනීමට ලබුණා. සතහ තුම්්‍රියල කමන් කන්න මින්ගේ සෞඛ්‍යරක්ෂව තරු කිරමස හ පිවර කන ඇති යි බස්කොදස්සරනු සහ වේතුරන් පසන්නේ. තුරසවනකට පස්සබලවා ආසනන් තර මගේ රන්ගේ හිල්ල අපේ සේවාි නිසා ෂටකන මට ගේෙල් ද කර පල ලන්න කියල සෞක්‍ය ලක්ෂ පි දම ාජ රයි කර ටේ නග ට දරගල පොතේ නමලියල ක්කොම කරගන මානගින්. අප වස්රත එත්තින දප සුිගරගන්න ේවල් හද කර බලති සීගාන තමගයි. සිත් ම්බරීමමින් සහන් කේ තුම්බිය තුළ ෝක්ක රක්ෂත මක් ිට සැනක ඉන්න අප න හෝම න්න වෙන ඒ මමාරෙන් කල්පනාවෙන් තමුන්ගේ පනිසම පියගෙන යන්න ඕන සැනක ඉන්නද හිටගන එන්න තින්නවා සෑඩ සන කින්න ගඩ බලුවන්ගන් න සෝකයා රක්ෂය ෝචයන වදන්නන්නන් සනගන්න අපිතනවා තව දුම්්‍රේ සේවාව වැඩිකරොත් හොඳයිගේ මුකද මේ හඩමික් ගත්ත එක් ඇහිරවෙලා එන්නෙ ඇත්තරම ක් පිලබාද ිටයිමගේ මති ොක්සන ද නම . තමන්ට කොවිD-19 රෝගලක්ෂ ඇති බව වැටහහි ගියහොත් ඒ සරලව නොසල කනැයි ජාතික පුහුණ කිරීම හෙද නිලදහරන්නේ පුෂ්මර් රම්ම්‍යානිද සවසාමෙනවිය පවසරවා. රෝගයට බිය නොවීඒ පිළිබඳ වඩාද සැලකිලිමත්වන ලෙසයි ස්වදන් රූපහනයේ හත්වනි පැයි වැඩසටහන්ට එක් වෙමින් ඇල් කියා සිටියේ. ම තිස්ස මනුස්සයක් එකන එකට මොන කැහවන හැටිය මුලිම කරන්නේ ම ආර්ය පල් හැට දාලා ඇත්තක කතා කලා ඉවුණට පස්සම ාවරනය දාගයනවා ඉති මේ තත්ත්යට රට පත්වෙලා තියෙනක ආණ්ඩ දෙයක් නවේ. එක බහුත් තරයක් කරනවාමයි. අබොහෝ පි රිසාක් කොළඹට එකතු වෙන්වා රස්සාාවල් කරන්න වනි අතත්යකදී ඊට තිතටම දෙවල් කරන්න බැරිවන්න පුල නමුත්මහොබෙන් ඉල්ලසිටින්නේ මන අවස්ථාවක දුනත් ඔබ ආරක්ෂාවම සඳදා මෝ ආවරණය දාගෙන අඩුමගනි මුහුණට මුහුණ නොසිටන විදියටට පුදගලෙකට ය. පුළන් කමත්තින්න ඒකත් ගොඩක් පටිනවා ඔබට රෝග තත්ත්යක් තියෙනවානම් ඔබ සමාජයට පිවිසනට එපා ඉතා සීක්‍රන් මේ වරසය තවත් කෙනෙකුට ග්‍රහණය වෙනවා අන්න එතනද ඒ මිනිස්සු බරපතලවෙන්නේ හුස්ම ගැනීම අපහසය නිසයි රෝගන් රෝහල්ගතවෙන්නේ පුද්ගල අවසානය වෙනකංගින්වා දැන් හුස්ම අධ්‍ය අද හරිනෑ මේක මට සසානීපයක් කන්නකට හ දන්නෙමනෑ නිවසතුළ බහුතරයක් මේයන්න පලවන හේතුව තමයි ඔවුන් රෝගලක්ෂණ හඳුනාගෙන ඒ සරල ගණන් ගැනමුතුළ ඔබේ ආදරනියන් ියය ඔබ හොන්ඳට මතකතයාගන්න ලෝකයේ හැම රටකම මේ කොයිඩ්ෆරෙසේ බිින්දුවට බහිනකං අපි මාස්කේ දානඕනික අපි විශ්ාස කළ යුතුයි. ඔබ එන්නත් දෙකනෙේ භෝෂට එන්න තක් ඔබ ගත්තත් ඔබ මේ නියමයන් පිළිපැදේ යුතුමයි. කෝමිට් රෝගේයේ වැලදී රෝහල් ගතවන රෝගීන් තමන්ට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙනේම තමන්ටත් රෝහල් කාරය මඩලෙටත්. හසමවයි ඇමිහිදී වැඩදුරටත් කිය්‍යා සිටිය. කොවිඩ ආසාධිත්ත ස්ථානවල දැඩි අවධාන කලාපල රෝගෙන් රෝහල් කත වෙන අඩම ගාන බඩු ල්ලක්කත්ගේන නෑනේ තමගේ දත්පුරු සුව දත් බෙහෙත්තික ඉදිනදා ඇඳුමයට ඇඳුම් උඩ ඇඳු කාන්තාක්න සනී පාරක්ෂකතුවා ඒ හැම දෙයක්ම ඇවිල්ල බලවා දැංකාගෙන්ද මං ඉල්ලන්නේ. රෝගයා සමඳ සිය ලූම කාරණ කරන්න අපිට හැකිවක්නේ අපිකතේරුම් ගන්නට බෙදුරකතනයද ඔේ පැටි චාර්රකද හමදේමති ඔබපතියාගන්නමක. මිනිස්සනේ හම තියාග නො සූදනම් ිලා අයනම් ගොඩක් වටිනවා දැෑහු ක් අයි මදකන අනේ මට කොවි් ැම්මම් මොකද කරන්න කියන එක පාට මනස වකුල් තත්තෙරුම් ගක් අය පත්වන ඒකට තාමත් සෝදානන්න එසේ එක හදන බියවවෙන්න පන්කො කොවිට හැදනකෙන හැම මියයන්නන්නේනෑ මානසික මටම බොහෝ පිඩාකාරි වන්න පුළන් විනි අස්ථගත අප තරම් ගත යුත්තුමයි මොකද ඔබේ මානසික ආතතිය බිමට වැටන්න වැඩින් ඔබ ප්‍රතිශක්ති හේට වෙනවා. සමගගේ ජනබලවගේ පාලමේන්තු මන්ත්‍රී විශාඩ් බදයෝදීන් මහතාගේ නිවසේ මේකාර සේවේයේදී සිටියදී මියකය විශාලනී දැරගේ මරණය සම්බන්ධයෙන් අත්‍රඩංගුවට ගත් ඒ මහතාගේ බිින්දඇතුළු සිව දෙනා අද ජලත් අධිරනයට ඉදිරිපත්කිරීමට නියමිතයි. ෂ් පදතින් මතාගේ නිවසේ මෙහකාර සේපේ යේදී සිටියදී, පිලිසි මියගේිය දස්සේ හැවරේදි ශාලනී දැරියගේ මරණය සම්හඳෙන්, හිටපුොඇමති රිෂශට්බාතින් මතාගේ බිරිඳ ඇගේ සොහයුරා. මාමන්තිය සහත් තැව්කරු අධතිනය දක්වා රක්ෂත බන්ධනාගාරගත කර ලෙස අලුත්කඩ මහස්්‍රත් අධිකරණය පසුගේදා නිියෝක කලා. ෝජ සි ジェනால்ල් ලප පීරිස්මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව, නව පරීක්ෂණයක් අරම්භකිීම සඳ, දැරියගේ දේ පසුගේ විසිහත්වනදා ගොඩගැීම සිතු කරුණ ඒද ඇගේ සිරුවර Cස්කෑන් පරීක්ෂණයකට යොමු කර, ශීර කොටස්වලසාම්පල රසසා නාගාරවෙත යොමු කරනා අදාල වවාර්තා ලපිෙනතෙක් දැියකි සිර පේාධය රහේ මුමරත ශරිරාගාරය තැන්පත් කර ඇතිබෙනවා. මෙ අතර දැරිය පදිංචිවී සිටි ඩයගම ප්‍රදේශයේ තරුණියන් හිප දෙෙනෙුගෙන්ම පොලීසිය ප්‍රකාශ සහන් කරගත් අතර එම ප්‍රදේ රැඳ සිටින පොලිස්කණ්ඩායම් විශෂව විර්ෂණයක්ද ආරම්භ කලා. හිට පමත ශා් ධයවිතිින් මගේ නිවසේ මේහකාර දරිය නමාතැන්ගෙන සිටිකාමරේ බිත්තියහි, මරණීට සම්හන්ධ යම් දෙයක් සටහන් කර ඇති බවත්. එපිළිබඳ අත්තකුරු පරක්ෂාවක් ඇතුළු පුළුල් විමර්ෂණයක් සිදු කරන බවත් පොලිසිය පසුගේදා සඳහන් කලා. රිෂාඩ් බධයුතින්ගේ නිවසේදී ඉශාලිනි දැරිය පිලිස මියයා මේේසිේදය සම්හන්ඳෙන් මන්ත්‍රීවරයාගේ නිවසේ CCTV කැමරාවල දර්ශන පසුගේදා නවතවරක් පරික්ෂාකිරීමට පරීක්ෂණ කණ්ඩායම්ද කටයුතු කලා. මෙවන විටත් පරිීක්ෂණ්ඩායම් හතලස්තෙනකුගින් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතිමවයි පොලසිේ පවසන්නේ. මෙ අතර මියගිය ඉශාලිනී දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා දිවිනේ විත ප්‍රදේශවලදී උදඝෝෂණද පැවැත්වනා. මෙවන් පසබිමකයි අදාළ සැකරුවන් අද දිනේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ. සිය බිරිඳස් සහ මාස හයක වයිසති දියනිය ගාතනය කර මනසිරුරු දෙක පුලුසා වසර හයක කාලියක සැගෙී සිටි පොච්චලෙකු අතරංගොට ගැීමට පොලීසිය සමත්වනා. සකරු විසින්සිය බිඳද සහ දියනය ගාතනයකර, පුළුසා වලද මුස්ථානය ඊ ඒ පසරුවේ කැනීමස දුකෙරුණා, එහිදිී හම අස්තිකොස් ඉදිරි පරක්ෂණ සදධායමු කරතිබෙනවා. සැකකාර විසි අට හැවරදි පරමේශවරන් මනු රංචන් පුද කලයා ෞ්‍යාව මුරුගන්වරු ප්‍රදේශය පදිංචිකරයෙකු බවයි අප වාර්තාකරවන් සඳහන් කළේ. බිරිඳ සබග ඇතිවූ හින්බස්වීමක් දුරතිකයාමෙන් මෙම ගාතනය සිදුකන ඇති මව පරක්ෂණ වලදී හෙළි වඩ. සකරු වන්‍යාව වැඩබල් මහස්රත්වයා හමුවට ඉදිරිපත්කිරීමෙන් පසු, ලබනදාස වන්දාතෙක් රක්ෂත බන්ධනා ගාරගත කොට තිබෙනවා. මහනුවර ඇසල පෙරහෙරේක් මංගල්ලේ සතර මහා දේවාලයන් හි සුපනැකතට කප් සිටවීම අද අලියුම සිදුකෙරුණා. ඒශ්‍රී දර්දා මාලිගාවේ දීවඩන නිලබේ ප්‍රදීප නිළංග දෑල මහතා සහ සිවුමහා දේවාලයන් හි බස්නායක නිලිම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. නාත විශ්ණු කතර ගම හා පත්තිනය යන සතරමහා දේවාලයන් හි කප් සිටුවීම අදාලියොමකයි නවේයට සුබනකත රුව සිදු කෙරුණා. පුාණ ආගිමක චාරිත්‍රාණ කොලවයි ක්සිටුවීම සදු කෙරුණේ. හුව ඇසල පෙහර මංකල් ේ දේවාල අභ්‍යන්තර පෙරහර පහක්, සම්ප්‍රදායානු කුල්ලව සිදු කෙනටවා. එම පෙහැර ලබන ොළ සොන්දා තක් පැවැත්වීමට නියමතයි. ප්‍රதමු குුබල් පෙහර බන දාතුන් වදා වීදි සංචරේ කරනවා. රධ පහක් ුමල් පෙරහරැවැත්වීමෙන් පසු රඳූලි පෙරහැර ලබන දහට වඳා වීදි සංචාරය කිරීමට නියමිතයි. අවසන් රන්දූලි මහා පෙරහැර නිගිනිපුන් පහෝදිනය දෙන ලබන විස දෙවන්තා පැවැත්වෙනවා. පසුදින දවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් පසු මෙවර ඇසල පෙරහැර මංකල්්‍ය නිමවීමට නියමිතයි. බ්ාරවෙල මහනගර තභාව නිෂ්පාදනය කළ කාබනික පොහර යුදා කනිින් ඉතා දැකුම් කළු රෝසමල් ව්‍යප්‍රතියක් ආරම්භ කරතිබෙනවා. ස කිය මස කීපය තුළ විත අවස්ථාවන් හිදී සංචරණ සීම පැනවීමත් සමක, බඩාරවෙල නකරේ ජනතාව කැවසීම අවමතත්වකට පත් වනා. ඒ සමක ණඩාරවෙල ාහනගර සභාවේ කම්කරුවන් යුතා කනමින් නගරය තුළ මෙම රෝසමල් ව්‍යාපෘතිය අරභකිරීමටයි බලධාරින් කටයතු කළේ. නගරයේ ජනාකීරණ ස්ථාන ආශිතව, රෝස පැල සිටවීමටත ඒදී කටයතු කරුණා. මෙමනිවිට බ්ඩාරවෙල නගරට දකුම් කළ ත්වයක් නිර්මාණය කරමින් රෝසමල් පිපී තිබිෙන ආකාරේ දක ගනීමට ලපනාා. ්‍ය පප්‍රති තතුරුත් ්‍යපත කකිීමට සැලසම් කර ඇතිපවයි බ්ඩරවෙල නකර අධිපති ජනක නිසාන්තරත්නායක මහතාසන හන් කළේ. නගරය කොවිද වසංගත ව්‍යපතවීම ැලක්වීමට ියලුම ස්ාන සද් පවිත්‍ර කරලා පිරිසිදු නගරය බවට පත් කිරීමතම අප අරමුණුණේ නමුදුර අනාගතයේදී බන්ඩ නගරය තත් වෙනස් වීමට ලක්ෙන. ඒ සමින් මධ්‍යාන ප්‍රදහන්න පෘත්්තේ විකාශය නිමාවට පත්වෙනවා. ස්ොෙකයි පනස් පහ සි ටපගේ පැම්පැ ප ත් කාශය බල පොරතුවන්න ඔබට සුබදවසස.